ළමා මෙහිකාර සේවය ලංකාවේ සම්පූර්ණම දණ්ඩ නීති සංග්‍රහය අනුව තහනම්. ඒ අනුව ඕන කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. දෙමව්පියන්ට ආර්ථික වශයෙන් ශක්තියක් නැහැ. දෙමව්පියෝ බොහොම දරිද්‍රතාවයෙන් පෙළෙනවායි කියලා දරුවන්ව කිසිම රැකියාවක හෝ ළමා මෙහිකාර සේවකයෝ යොදවන්න බෑ. එහෙම යොදවනනම් දෙමව්පියනුත් වැරදි. ලංකාවේ නීති ප්‍රමාණවත්. කරන්න තියෙන නීතිය ක්‍රියාත්මක කරන එක. පුරවිසයන් හැටියට අපි අවදිවිල අපේ වගකීම ඉෂ්ට කරමු. අපි දන්න නිවසක ළමා මෙහිකාර සේවය වෙනවනම් පොලිසියට දැනුම් දෙන්න. එහෙමත් මැලිකමක් තියෙනවනම් ළඟම සිටින මහේස්ත්‍රාත් තුමාට තැපෙල්පතකින් දැනුම් දෙන්න. එතකොට පුළුවන් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී පිළිසුම් තුවාල ලබා ජීවිතක්ෂයටපත් 16 හැවිරිදී දැරියගේ මව විසින් ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කළා. එෙහිදී ඇය පැවසුවේ සිය දියණිය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී වද හිංසනයට ලක්ව ඇති බවයි. මේ අතර දැරියගේ මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි තහවුරු වුණේ. කෙසේ නමුත් දියණිය මිය යන තෙක්ම බදියුදීන් සහ ඔහුගේ බිරිඳ වන කිඩ මොහමඩ් ශාබ්දීන් අයිෂා විසින් ඇයව බැලීමට පවා අවසර දුන්නේ නැති බවයි මියගිය දැරියගේ මව ප්‍රකාශ කළේ. මේ අතර දැරිය මිය යාම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බොරෙල්ල පොලිසියට අමතරව කොළඹ දකුණ කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශයේ කණ්ඩායමක් සහ කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත් කර තිබෙන අතර ඔවුන් ඊයේ දින දැරිය පළමුව පදිංචිව සිටි අවිස්සා වෙල්ලපුවක් පිටිය කිරිවන්දල ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී දැරිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එමෙන් මෙම කණ්ඩායම් දෙක අද දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයේ නිවසට ගොස් මවගෙන්ද ප්‍රකාශයක් ලබා ගත්තා. අද උදේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා හිටියා කොළඹෙන්. කොළඹෙන් ඇවිල්ලා දැන් අපෙන් පැය 6ක් විතර අපෙන් කට උතර ගත්තා. හිතාගන්න බෑ නංගි ගෙදර වැඩ කරද්දී අපේ නංගිව බලන්න දුන්නේ නැහැ. බලන්න යද්දී අපිට බලන්න දුන්නෙත් නැහැ නංගිව. මගේ ළමයා ගිය මාසේ කතා කරනකොට තමයි කිව්වේ මේ වැඩ කරන එක නකොස්සෙන් ගහනවායි කිව්වා. ඒක පස්සේ මම ළමයා වේ තියන්න කැමති වුණේ නැහැ. ගෙදර ගියාට පස්සේ තමයි දැනගත්තේ මගේ ළමයා පිච්චිලා ස්පිටාලේ ඉන්න බව. එහෙම දැනගත්තම කොහොමද පිච්චුනේ කියලා ඇහුවා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට දන්නේ නැහැ කියලා. කවුමේ රූලෝකම් ගැලවිලා දෙනා එක මහණ්ඩ කිව්වා. සමරවලක ඒක පුච්චන්නේ කියලා පිච්චනවද දන්නේ නැහැ කියලා කිව්වා. මම ඇහුවා නූල පිච්චුවා නම් ඔච්චර පිච්චන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ ගොඩක් කියනවා නේද කියලා. මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි තවත් පිරිමි සේවකයෙකුගේ පොලිස් බහරයට ගත් දුරකථන දත්ත මකදමා ඇද්දයිද සොයා බැලීමට එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. මේ අතර බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කළා. මේ පැහැදිලිවම ඝාතනයක් බවට බොහෝ කරුණු තිබෙන මොහොතක තවමත් පරීක්ෂණ නිසිමාවතට යොමු වෙලා නැති අවස්ථාවක් තමයි අපි දකින්නේ. රිෂාඩ් බදියුදීන් මේ කරුණු සියල්ල ගලපලා අවසානයේ මේ කිරෙන අපරාධ වලින් මොහු ගැලවී යයිද කියලා සැකයක් අපිට තියෙනවා. දැරියගේ පියා ප්‍රකාශ කරලා තිනවා ඇය ගින්දරට බයක් දක්වන දැරියක් කියලා. ඒ වගේම ප්‍රශ්න කරනවා ඒගොල්ලෝ මේ ගෙදර භූමි තෙල් තියෙන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ අතර සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම දැරියගේ සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා නොපමව නීතිය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතු බව දන්වා තිබෙනවා. එමෙන්ම වින්දිත පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කළ හැකි වන්නේ එවන් ක්‍රියාදාමයකින් පමණක් බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.